අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විශේෂ දවසක් කියලා කියන්න පුළුවන් එක්තරා ආකාරකින් පාර්ලිමේන්තු කෝප් කමිටු හමුවේ පැත්තෙන් බැලුවා. මේ තමයි පාර්ලිමේන්තු කෝප් කමිටු විමර්ශනයේදී අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවලා තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් 8 නැමැති ආයතනයේ නැත්නම් අනුබද්ධ ආයතනයේ පිළිබඳව තමයි අද වැඩි අවධානය යොමු වුණේ. විශේෂයෙන්ම ක්‍රිකට් 8 ආයතනයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන්න කියලා අද කෝප් කමිටුව විගණකාධිපතිවරයාට නියෝග කළා. ඒ වගේම මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබිලා අධීක්ෂණය කරන තෙක් අත්හිටුවන් නැත්නම් නතර කරන්න කියලත් කෝප් කමිටුව නියෝග කළා. විඳන ඇත්තටම අද කෝප් කමිටුව හමුවට කැඳවලා තිබුණු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක්ම පැමිණලා හිටියෙත් නැහැ. ඔව්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ශම්මි සිල්වා, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිවරයා වශයෙන් රවින් වික්‍රමරත්න අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණලා තිබුණේ නැහැ. ඒ වගේම ප්‍රධාන පරිපාලන නිලධාරියා අරුණද සිල්වා මහතාත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ වගේම ගම්බුක්කැල්ල හිටියෙත් නැහැ. මේ පිළිබඳව දැඩි ලෙස කෝප් කමිටුව අවධානය යොමු කළා. ඒට හේතුව තමයි සිව්වතාවක් ඔවුන්ට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් අවසන් මොහොතේදීත් ඔවුන් උත්සාහ කොට තිබුණේ මෙලෙස කෝප් කමිටුව මගහැරීමට හිතාමිතාම කෝප් කමිටුව මගහැරීමට බව තමයි කෝප් කමිටුවේ සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ නිර්දේශය බවට පත්ව තිබුණේ. ඊට අමතරව වසර 3කට අධික කාලයක සිට ඔවුන්ට ලබා දී තිබූ විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වී ඇති බවට අද දවසේදී කෝප් කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වුණා. ඊට ප්‍රධාන හේතුව බවට පත් වුණේ ක්‍රිකට් ඒඩ් නම් වූ සමාගම. ක්‍රිකට් ඒඩ් සමාගමේ ගිනුම් විගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාට බලය ලබා දීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දෙන්න සම්පාදනය කරන්න කියලා මීට වසර 3කට පෙර කෝප් කමිටුව ලබා දුන නියෝග අද වනතෙක් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. ඒක පෞද්ගලික නම් වලට, විශේෂයෙන්ම ජීවිත කාලය පුරාවටම සමාජිකත්වයේ පවතින ලෙස පෞද්ගලික සමාගමක් ලෙස තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ ක්‍රිකට් 8 කියන ගිණුම එහෙම නැත්නම් ආයතනයේ පිහිටුවලා තිබුණේ. වකුගඩු රෝගීන්ට පිළිසරණ වීමේ පරමාර්ථයෙන් පිහිටුවා තිබූ මේ ආයතනයේ පිහිටුවා වසර 2.5කට අධික කාලයක් යනතුරුත් කිසිම වකුගඩු රෝගියෙකුට රුපියලක ආධාර මුදලක් ලබා දී නොමැති බවත් අද දවසේදී කෝප් කමිටුව හමුවේ අනාවරණය වුණා. ඒ වගේම මේ කමිටුව හමුවේ අනාවරණය වුණා ඇත්තටම මෙහි සේවය කරන ඇතැම් පුද්ගලයින්ගේ සේවා කාලය සහ වැටුප් පිළිබඳ හරි අපූරු තොරතුරු අනාවරණය වුණා. ඒ තමයි මං හිතන්නේ මෑත කාලයේ කිසිම රාජ්‍ය ආයතනයක සේවකවට නොගවූ තරම් වැටුප් ප්‍රමාණයක්. ඒ වගේම තමන් බඳවා ගන්න දිනටත් අතීතයට වැටුප් ගෙවලා තියෙන බවත් අද හෙළි වුණා. ඔව්, මේ කළමනාකාරවරයාට රුපියල් 39 ලක්ෂයකට ආසන්න පඩියක් ගෙවද්දී ඒ වර්ෂයේදී මොවුන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් ගැරන්ටිස් සමාගම හරහා වියදම් කළා තිබුණේ චැරිටි වලට, එහෙම නැත්නම් මේ සුබ සාධන කටයුතු වලට ලක්ෂ 24ක් පමණයි. ආරියෙකුට ලක්ෂ 39කට ආසන්න මුදලක් ගෙවද්දී වැටුප ලෙස ඒ කාලය තුලම සුභසාධන කටයුතු සඳහා ආයතනයේ පරමාර්ථ සඳහා වෙන් කරලා තිබුණේ ලක්ෂ 24ක් පමණයි. ඔව්, ඒ වගේම මේ ආයතනයේ මීට වසර 3කට කලින් කියනවා සමාගම් පනත යටතේ සමාගමක් හැටියට ස්ථාපිත කරන්න කියලා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් විධායක කමිටුවේදී මේ පිළිබඳ සාකච්ඡා කළා තිබුණා. නමුත් ඉන් එහාට කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව දැඩි ලෙස අද දවසේදී කෝප් කමිටුවේ අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා, ඒ වගේම භාණ්ඩාගාරිකවරයා, විධායක කමිටු සමාජිකයන් ලබා දුන් ඇතැම් පිළිතුරු පුදුම සහගතයි. ඔවුන්ට මේ ඔවුන් අහපු කිසිදු ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. සිංගප්පූරුවෙන් ලබා දීපු ආධාර වගයක් ලබා ගැනීම උදෙසා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා මේවා රේගු ගාස්තු වලින් නිදහස් කරන්න කියනවා. නමුත් ලක්ෂ 12ක් මේ රේගු ගාස්තු හැටියට ගෙවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ බඩු ටික නිෂ්කාශනය කරගන්න, නිදහස් කරගන්න සමත් වන්නේ නැහැ. වරාය පරිශ්‍රය තුළම මේ සියලු දේවල් භාවිතයට නොගැනීමට හැකි තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙවැනි දූෂණ අක්‍රමිකතා රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දේවල් හරහා සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, විදේශීය ගිණුම් පිළිබඳව සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිවැරදිව 100%ක් තමන්ට විදේශ රටවල්වල ගිණුම් නොමැති බව පිළිගන්න අද දවසේදී අසමත් වුණා. ඔවුන් කිව්වා ඔවුන් සමහර වෙලාවට අවසර දීපු ඔස්ට්‍රේලියාවේ සමහර ගිණුම් තිබෙන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔවුන් ගිවිසුම් ගත වෙලා තිබෙනවද? ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඕනෑම රටක ඕනෑම කෙනෙකුට ගිණුම් ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් ලබා දීපු ඇතැම් පිළිතුරු හරහා සාක්ෂාත් වුණා. ඒ විතරක් නෙමෙයි, මේක හොර ගුහාවක්. මේ තමයි ලංකාවේ දැනට අපි දැකපු දූෂිතම ආයතනය බවට තමයි කෝප් කමිටු සමාජිකයන්ගේ අදහස බවට පත් වුණේ. ඒ වගේම වින්දන මේකෙදි හෙළ වුණා. මීට අමතරව එක කාරණයක් කියන එක හොඳයි කියලා හිතුවා. ඒ තමයි හම්බන්තොට ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණයට සඳහා බිලියන 5කට අධික මුදලක් වැය කොට තිබුණත් එහි තක්සේරු වටිනාකම් බවට මිලියන 900ක් ලෙස සඳහන් වන තිබෙන බවත් අද හෙළි වුණා. ඒ වගේම මේ පිළිබඳව වසර 3ක් තිස්සේ කෝප් කමිටුව නිසි තක්සේරුවක් කරන්න කියලා තිබ්බත්
ඒ සිදු කරලා තිබුණේ නැහැ කියන කාරණයක් අද කෝප් කමිටු හැම අනාවරණය වුණා. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි කිසිදු නිලධාරියෙක් Tamanṭa ලබා දීලා තිබුණු වගකීම තුළ කෝප් කමිටුවට නැත්තම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වගකීමෙන් නිතුව පිළිතුරු දීම සඳහා සූදානම්ම පැමිණියේ නැහැ කියන එක හර්ෂිත සිල්වා මහත්මයා, ඒ වගේම අනිපැතෙන් සුජීව සේනසිංහ මහත්මයා, ඒ වගේම ලක්ෂ්මණ සෙනරත් මහත්මයා, ඒ වගේම මහින්දනන්ද අලුත්ගමගේ මහත්තයා සමග සුනිල් හඳුන් නැති සභාපතිවරයා කියන සමස්ත කමිටුවේම දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා මේ තත්ත්වය.